හොඳයි ඒ වගේම තමයි මන්ත්‍රීතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණියක් වෙච්ච ඒ වගේම සමග ජන බලවේගය නියෝජනය කරන හිරුනිකා මහත්මිය ඔබතුමාට බරපතල චෝදනාවක් එල්ල කළා මේ ඔබතුමාගේ සාක්කුවේ තමයි කුඩ්ඩෝ ඉන්නේ කියලා. ඒ කියන්නේ ඔබතුමා කුඩ්ඩන්ට සහයෝගය දෙනවා කියලා වගේ චෝදනාවක් තමයි එල්ල කළේ. මොකද්ද මේ කතාව ඇත්තටම? මං හිතන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාගේ හරි නමකුත් කියලා තිබුණා. දෙමටගොඩ මොකක් හරි එකක් මට දැන් මතක නැහැ. එයාව මම දන්නවා කියලා මගේ සාක්කුවේ ඉන්නේ කියලා. ඒකට මම කියන්නේ මම නම් ඔය එක කුඩුකාරෙක්වත් දන්නේ නැහැ. ඔය කියපු නම ඔය කවුරුත් මම දන්නේ නැහැ. ඒ මොකෝ අපේ තාත්තලා එහෙම අපේ පවුල් වල අය ඔය එවැනි දේවල් වලට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් අපි හැදිලා තියෙන්නේ වෙන විදිහකට. ඒකින්ද වෙන්න ඇති ඒ පසුබිමින්ද වෙන්න ඇති මට ශක්තිය දිය ලැබිලා තියෙන්නේ මෙවැනි මෙහෙයුම් දියත් කරන්න. හැබැයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මං හිතන්නේ මේ රටේ සියලු දෙනාම දන්නවා. එයා නම් පොඩි කාලේ ඉඳලම කුඩු විකුණන්නේ කවුද කුඩුකාරයෝ කවුද කියන එක එයා නම් අඳුරනවා. ඉතින් මට උච්චරයි කියන්න තියෙන්නේ ඒක ගැන. ඒ වගේම දැන් පහුගිය දවසක අර සිද්ධ වෙච්ච වැලිගම සිදුවීමට අදාළව වාර්තාවක් පළ වුණා. අර W15 ස්ටේට්මන්ට් එකේ ඒ දීලා තිබ්බා ඒකේ කියපුවා වැරදි කියලා. එතන මොකද එමෙතුමා මේකේ தත්ත්වය කියන්නේ මේ ඒ කතාව ඇත්තද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් தත්ත්වයක්ද මෙතන තියෙන්නේ? කිසිම වැරද්දක් නැහැ. ඒ කියලා තිබුණේ මම මීට ඉස්සලා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියපු දෙයක් ගැන. මං කියලා තිබුණා මං හිතන්නේ පහුගිය කාලේ එම හෝටලේ වැටලීම් 15ක් කරලා තියෙනවා කියලා. ඒක හරියට හරි. මට අවාසනාවකට වගේ මට අමතක වුණා ඒ මේ විස්තරේ ගේන්න මං බෙදලා දෙන්නම් කියලා හිතුවේ. 15 වතාවක් එම ආයතනයේ ඇතුලේ ඒ ප්‍රෙමිසස් වල ඩිටෙක්ෂන්ස් 15ක් කරලා තියෙනවා. 15ක් කරලා තියෙනවා, උසාවි දාලා තියෙනවා, දඩ ගහලා තියෙනවා. ඒ සියලු විස්තර අපි ළඟ තියෙනවා. මට ඒ සියලු විස්තර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත විසින් එවලා තිබුණා. ඉතින් ඔය දේ තමයි මං කිව්වේ. ඉතින් මං අදත් ඒ දේ තමයි කියන්නේ. ඒ මොකෝ සාමාන්‍ය මේ රටේ මේ කොළඹ ඉන්න ජීවත් වෙන අයත් දන්නවා W15 එකේ මොනවද වෙන්නේ කියලා. මෙහෙන් ගිහිල්ලා එහෙට එහෙ කරන්නේ මොනවද ඒ සියලු දේ දන්නවා. ඉතින් මම කියන්නේ මං වැරදි දෙයක් කියලා තියෙනවා නම් මේ ඒගොල්ලන්ට පුළුවන් ඒකට විරුද්ධව නඩු දාන්න. නඩු දැම්මොත් මට පුළුවන් උසාවියේදී ඒගොල්ලන්ව බොක්ස් එකට දාලා අපේ නීතිඥවරුන්ට ඒගොල්ලන්ව ප්‍රශ්න කරලා මේ ප්‍රශ්න කරන්න මේ සියලු දේ ගැන. එමෙතුමා දැන් අපි දන්නවා දැන් යුක්තිය මෙහෙම ඉතාම හොඳින් සාර්ථක සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව තමයි පොලිස් ප්‍රතිතුමා මැදිහත්වීමේ කොළඹ ඉන්න මාධ්‍යයෙන් උදෑසන වෙනකොට සියලු විස්තර අපිට ලැබෙනවා. ඒකෙන් අපිට වඩාත් පැහැදිලි වෙනවා. හැබැයි ඔබතුමාට කිසිම සහයක් ලැබෙන්නේ නැහැ නේද? ඇයි ඒ? ඒ වගේම ඔබතුමත් එක්ක කවුරු හරි ඉරිසියාවක් තියෙනවද මේ වැඩපිළිවෙලට? ඒ කියන්නේ මට සහයක් ලැබෙන්නේ නැහැ. නෑ ඉතින් එහෙම මට සහයක් අවශ්‍යත් නෑ. ඇත්තටම මම මේ වැඩපිළිවෙල පටන් ගන්නකොට මට දැනුවත් කරන්න තිබුණේ ගරු ජනාධිපතිතුමාව පමණයි. ඉතින් එතුමා මේ වැඩපිළිවෙලට 100%ක් මා සමග ඉන්නවා. ඉතින් ඊට වඩා රජයේ මං හිතන්නේ කාටවත් එහෙම සහයක් දෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම විරුද්ධව මුකුත් මට විරුද්ධව වැඩ කරලත් නැහැ. ඊරිසියාව කියන එක ඉතින් දේශපාලනේ නෙමෙයි මාධ්‍ය වේදින් අතරත් තියෙනවනේ. ඕක ඉතින් හැමතැනම තියෙනවා. ඉතින් ඒක එහෙම තියෙනවද දන්නේ කවුරු හරි. ඒ වුණත් මට ඒක බලපාන්නේ නැහැ. මම වැඩ පටන් අරන් තියෙනවා. මගේ ටාගට් එකක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් කවුරු ඉරිසියා කෙරුවත් කවුරු බාධා කරන්න ආව මං ඒ වැඩේ කරනවා.